මම අනිත් හයිවේ ලොකු බස් නැද්ද? ලොකු බස් තියෙනවා පාරක් බ්ලොක් එකක්. ඒ කියන්නේ මේ තරම් දුවනෝනේ. දැන් බ්ලොක් එකක් මේ පතර මුල්ලේ. පතර මුල්ලේ? ආ ඒක. මේ බස් දෙරද දුවන්නේ නැහැ නේ අලුතෙන් දාපුද? නෑ ඕ අතරේක බස්. අතරේක නේ. පාස්පෝර්ට් එකින් දෙන්නේ නැහැ. ඒසි නැතිින් දෙන්නේ. ආයෙ වැඩ. මේ වන විට මේ හැටන් සහ බදුල්ල ප්‍රදේශ වලට ධාවනය වෙන්න ප්‍රමාණවත් බස් අතිරේක බස් රථ සපයලා තියෙනවා. සෑම විනාඩි 10කට වරක්ම හැටන් සහ බදුල්ල දක්වා බස් රථ ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම සියලුම ඩිපෝවන්ගේ අතිරේක බස් රථ මේ ස්ථානයට කැඳවලා රාත්‍රියේ දක්වාම මේ සේවාව පවත්වාගෙන යනවා. වැඩි සෙනගක් ඉන්නේ කොහෙද? 60 පැතරද? වැඩි සෙනගක් ඉන්නේ 60 සහ බදුල්ල. දැන් 60 රාත දවසට බස් කොච්චර දාලාද? දැනට බස් රථ 20ක් විතර අද දවසට ධාවනය වෙලා තියෙනවා. සෑම විනාඩි 10කට වරක්ම මධ්‍යම රාත්‍රියේ දක්වාම ධාවනය වෙනවා. ජනතාව චෝදනා කරන පෑ දෙක තුනක් පොලිමේ කියලා. ඒක උදේ පොඩි දතපදයක් තිබුණද? උදේ පොඩි දතපදයක් තිබුණා. එච්චර වෙලාවක් හිටියේ නැහැ. සාමාන්‍ය දතපදයක් තිබුණා. කොවිඩ් මගෙන් උත්සාහ කරන්නේ ආසනගතවම යන ගමන් කරන්න. ඒකෙන්ද පොඩි තදබදයක් ඇති වුණා. ඒකෙන් වැඩිම සෙනගක් ඉන්නේ කොහෙද? හැටන් සහ බදුල්ල. අද කොච්චර මේ අහවස්සේ අඩු වෙයිද කොහොමද? මේ තත්ත්වෙ දිගටම පවතී. හැබැයි විනාඩි 10න් 10ට මධ්‍යම රාත්‍රිය වෙනකන් හරි සෙනග ඉන්න තාක්කල් බස් රථ පිටත් වෙනවා. දැන් කොහොමද සෙනග ලොකු සෙනගක් ඉන්නවද? දැන් සාමාන්‍ය සෙනගක් තමයි ඉන්නේ සාපේක්ෂව. ඒ කියන්නේ වෙනදා උත්සව සමයත් එක්ක බලපුවාම මේ යන බස් රථ ප්‍රමාණයත් එක්ක සාපේක්ෂව අඩු වෙලා තියෙනවා. වෙන වෙන ඡන්දේ පාල වලට මේ කාලකට ලොකු වෙනසක් කරලා තියෙනවා ඔයාලා කොහොමද? සාමාන්‍ය සේවාව ඉහළ මට්ටමින් පවත්වාගෙන යනවා. මේ වර මගින්ට තමන්ගේ නිවාස වලට යාම ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙද මාකර ප්‍රවාහන අමාත්‍යතුමා උපදෙස් දීලා තිබෙනවා මගින්ට අපහසුතාවක් නොවන පරිදි ගමන් පවත්ව සලසනවා. ඒ වගේම ශ්‍රී ලංකම සභාපතිතුමා විශේෂ උපදෙස් සභාව දීලා එතුමා වරින් වර මේ ස්ථානයට ඇවිල්ලා පරීක්ෂා කරමින් අතිරේක බස් රථය යොදවනවා. අත ඇති දේ එක පතට විකුණ ගන්න, අත නැති දේ එක පතට අරගන්න. දැන්ම යන dasatamaka.lk කට dasatamaka.lk නැති දෙයක් නැති තැනක්.